හරිදිනුන අදත් Taste Kitchen YouTube channel එකත් එක්ක ඉතුලා ඉන්නකොට හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ලේසියෙන්ම ගෙදරදී chicken pasta එකක් හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය කරන ද්‍රව්‍යයන් සහ ප්‍රමාණයන් සේරම මම මෙතන වගේම පල්ලේ description box එකේ දාලා තියෙනවා. ඕගලන්ට එළියටින් ගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එක කියලා බලමු. මේ රසට හදාගන්න chicken pasta එක ගොඩක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන සෝදලා පිරිසිදු කරගෙන මෙන්න මේ වගේ සාමාන්‍ය කෑලි වලට කපාගත්ත කුකුල් මස් ග්‍රෑම් 600ක් අරගෙන තියෙනවා. ඉතින් ඕගලන්ට කැමති ප්‍රමාණයකට මේක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකට ගම්බිරිස් කුඩු තේ හැඳි 2 කුයි ලුණු කුඩු තේ හැඳි 1 කුයි එකතු කරගන්නවා. ඒකටම මම ලොකු බිත්තර 1කුත් මේ වෙලාවේදී එකතු කරගෙන මේ සේරම දේවල් හොඳින් එකිනෙක මිශ්‍ර වෙන විදියට හොඳට අනා ගන්නවා. මස් ටික ඒ වගේ අනාගත්තට පස්සේ මම මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන ලිපේ ගින්දර අඩු කරගෙන තෙල් එකතු කරගන්නවා. මෙතනදී මම තෙල් එකතු කරගන්නේ මස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ තෙල් ටික රත් වුණාට පස්සේ මම අපි අර අනාගත්ත මස් එක මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ලිපේ ගින්දර අඩු මට්ටමේම තියලා රන්වන් පාට වෙනකම් බැදෙන්න දෙන්න ඕනේ. මෙන්න මේ මට්ටමට බැදුනට පස්සේ අපිට අපේ මස් ටික මේ ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. මතක ඇතුව ඔයගොල්ලෝ ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන මේ පාට එනකම් බැද ගන්න. නැත්තම් මස් තැම්බෙන එකක් නැහැ. දැන් අපි මේකට ඕනි කරන වයිට් සෝස් එක හදාගන්න යන්නේ. මම ඒකට මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට බටර් මේස හැඳි එකහම මාරක් වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා පාම් පිටි. පාම් පිටි මම එකතු කරගන්නේ මේස හැඳි 2ක්. දැන් මේ බටර් සහ පාම් පිටි ටික ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගෙන මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ මම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 250ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමට ආපහු හරව ගන්නවා. ඊට පස්සේ මේ කැට නැති වෙනකම් මේක හොඳට අපි මේ ඕගොල්ලෝ හැඳිගා ගන්න ඕනේ. එතකොට උකු මිශ්‍රණයක් ලැබෙනවා, උකු සෝස් එකක්. ඒකට මම එකතු කරගන්නවා දැන් ලුණු තේ හැඳි භාගයයි ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි. ඊට පස්සේ ආපහු සැරයක් මම මේක කලවම් කරනවා. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ ඕගොල්ලෝ ලිපේ ගින්දර ඕෆ් කරලා මේක කලවම් කරගන්න. දැන් මම පැස්ට එක හදාගන්න ගන්න ලොකු භාජනයටම පොල් තෙල් එකතු කරගන්නවා. ඒතනදී මම පාවිච්චි කරන්නේ පොල් තෙල් මේ සැඳි 3ක් 4ක් වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ තෙල් ටික රත් වීගෙන එද්දි මම මේකට තලාගත්ත ඉඟුරු සහ සුදු ලුණු යන දෙකම එකතු කරගන්නවා. ඊට පස්සේ මේ සුදු ලුණු සහ ඉඟුරු ටික තත්පර 30ක් විතර ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන මේ තෙලේ බැදෙන්න දෙනවා. ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු ටික බැදෙන අතරේ මම කපාගත්ත ලොකු ලුණු ගෙඩි එකහමාරක් වෙන්න එකතු කරගන්නවා. ඕගොල්ලෝ පොඩි ලුණු ගන්නවා නම් ලුණු ගෙඩි 2ක් විතර ගන්න. ඊට පස්සේ ඒ ටිකත් මම මේ වගේ කලවම් කරගන්නවා. මට ඕගොල්ලන්ට කියන්න අමතකුණා මම මේ ප්‍රමාණයන් කියන්නේ පැස්ටා කිලෝ 1කට හරියන විදියට. දැන් මම එකතු කරගන්නේ මිරිස් කුඩු තේ හැඳි 2ක්. ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේම තමා තියෙන්නේ. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි 2කුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි 1ක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේම තියාගෙන හොඳින් කලවම් කරගන්නවා. ඒ ලුණු මිශ්‍රණයත් විනාඩියක් විතර ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේම තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් ග්‍රෑම් 100ක ප්‍රමාණයක්. ඊට පස්සේ මේ තක්කාලි සෝස් ටිකයි ලුණු ටිකයි හොඳට මිශ්‍ර වෙලා මේ තක්කාලි සෝස් බුබුලු දාන මට්ටම, ඒ කියන්නේ යන්තම් නිකන් අර උතුරන මට්ටමක් වගේ පේනකම්ම මම මේක කලවම් කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට මම මේක ඉස්සරහට පෙන්වන්නම්. දැන් මේම හොඳින් කලවම් කරගත්තට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේම තියාගන්න. මේක ටිකක් උතුරන මට්ටමකට වගේ වෙද්දී අපිට මේකේ ලිප ඕෆ් කරගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට ඒක කලින් කිව්වා වගේම වීඩියෝ එකේදී ඉස්සරහට පෙන්වන්න. මෙන්න මේ වගේ වටෙන් යන්තම් බුබුලු දාගෙන ඉද්දී ඔයගොල්ලෝ ලිප ඕෆ් කරගෙන මේ තක්කාලි සෝස් මිශ්‍රණය ඔයගොල්ලෝ වෙන භාජනයකට අයින් කරගන්න. මම දැන් මේ සේරම ටික වෙනත් භාජනයකට අයින් කරගන්නවා. ඊට පස්සේ මේ තාච්චිය මම හොදන්නේ නැහැ, මේකෙම තමයි අපි පැස්ට් එක හදාගන්නේ. දැන් මම මේකට ආපහු සැරයක් පොල් තෙල් මේසෙන්දි 2ක් 2 හමාරක් වගේ ප්‍රමාණයක් වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ තෙල් ටික රත් වීගෙන ඉද්දී ලොකු බිත්තර 3ක් එකතු කරගන්න ඕගොල්ලෝ තෙල් එකටම. ඊට පස්සේ මේ එකතු කරගත්ත බිත්තර ටික හොඳින් ස්ක්‍රැම්බල්ඩ් වෙනකන් ඕගොල්ලෝ මේක කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම එකතු කරගන්නවා කපාගත්ත කැරට්. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා මම.
දැන් ඔයගොල්ලෝ මේකට එකතු කරගන්න ඕනේ අපි හදාගත්ත වයිට් සෝස් එක. වයිට් සෝස් එක එකතු කරගන්න වෙලාවදී ඔයගොල්ලෝ ලිපේ ගින්දර අඩු මට්ටමට හරව ගන්න. දැන් මම මේ එකතු කරගන්නේ අපි හදාගත්ත වයිට් සෝස් එක. වයිට් සෝස් එක එකතු කරගෙන ඔයගොල්ලන්ට තියෙන්නේ මේක හොඳට කලවම් කරගන්න. ඒ ටික හොඳට කලවම් කරගත්තාට පස්සේ අපි අර හදාගත්ත තක්කාලි සෝස් මිශ්‍රණය තියෙනවනේ. ඒ තක්කාලි සෝස් මිශ්‍රණයත් ඔයගොල්ලෝ මේකට මේ එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ලිපේ ගින්දර අඩු මට්ටමෙම තියාගන්න. දැන් මම එකතු කරගන්න අර බැදගත්ත චිකන් ටික. මේ එකතු කරගත්ත සේරම දේවල් හොඳින් මිශ්‍ර වෙනකන් ඔයගොල්ලෝ කලවම් කරගත්තට පස්සේ ලිපේ ගින්දර අඩු මට්ටමේම තියාගෙන අපි තඹගත්ත පැස්ට ටික එකතු කරගන්න ඕනේ. මම පැස්ටා කිලෝ එකක ප්‍රමාණයක් තඹගෙන තියාගත්ත කලින් ඒක මම දැන් එකතු කරගත්තා. ඊට පස්සේ කපාගත්ත ලීක්ස් ටිකක් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට මේක හොඳින් කලවම් කරගන්න. මේක හොඳට කලවම් කරගත්තට පස්සේ අපිට ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පැස්ට එක තඹගනිද්දී පැස්ට එකට ලුණු දාගෙන තඹගන්න. මම තඹගත්තේ එහෙම තමයි. මේ තියෙන අපි අන්තිමට හදාගත්තර අපේ අන්තිම පෙනුම තමයි මේ තියෙන පැස්ටා එකේ. මේ තියෙන්නේ අපි ගෙදරදී රසට ගොඩක් ලේසියෙන් හදාගත්ත චිකන් පැස්ටා එක. ඇත්තටම මේක ගොඩක් රසයි. අපිට මේක ගෙදරදී හදාගන්නද පිළිසිදුර හදාගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේක හදලා බලන්න. ඉතින් ඔයාලා දේ දැක්කේ චිකන් පැස්ටා එකක් කොහොමද ගෙදරදී ලේසියෙන් හදාගන්නේ කියලා. ඇත්තටම ගොඩක් රසයි මේක මේ විදිහට හදුවාම. ඒ වගේම අපිට මේක ගොඩක් පිළිසිදුර ගෙදරදී හදාගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් මේ වීඩියෝ එක ලයික් එකක් දෙන්න. ඔයගොල්ලන්ගේ අදහස් එක්ක කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ඔයගොල්ලන්ගේ යාළුවෝත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක් මේ වගේ රසවත් කෑමක් අරගෙන ටේස්ටි කිචන් YouTube channel එකේ ඔයාලා හැමෝම මම ඉක්මනටම එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න.